ओके हाय गाइस, හැමෝන්ටම සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා. ලයිව් එකක් එන්න හිතුණා. ඊයේ දවසේ ඉන්නකොට කවුද කෙනෙක් ලයිව් එකක් ඇවිල්ලා බනිනවා මට හෝගාලා. ඉතින් චුට්ටක් කතා කරන්න හිතුණා ඒක ගැන. ළඟදී දවසක කරපු ඉන්ටර්විව් එකක් සම්බන්ධව ඇති වුණු කන්වර්සේෂන් එකක් ගැන තමයි එයා ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් ඇත්තටම මම කවුද කියලා නම් දන්නේ නැහැ මිනිස්සයා. ඉතින් ඒ ලයිව් එක මගේ යාළුවා මට ෂෙයා කරා. මුලින්ම කියනවා මේ මිනිස්සයාට thank you so much. මං ගැන මට වැඩි එයා දන්නව සෑහෙන්න. සෑහෙන්න එහෙම මෙහෙම 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 කෑ ගගා මට හරියට බනිනවා යා. පර්සනල් තරහක් ඇති මොකක් හරි. සහ මම කරපු ඉන්ටර්විව් එකක් සම්බන්ධව තමයි එයා මේ කියන්නේ. ගමේ ගොඩේ කියන කතාව. ගමේ ගැහණු කට්ටියටත් රෙස්පෙක්ට් කරනවා. සියලුම දෙනාට ගැහණුනේනේ රෙස්පෙක්ට් කරනවා. මම මේ ඉන්ටර්විව් එකේදී මීන් කරේ ඔය මම දාන ෆොටෝග්‍රාෆ්ස් වලට දානවනේ සමහර අය කමෙන්ට්ස්. එතකොට ඒ කමෙන්ට් සමහර මම ෆ්‍රී ටයිම් එකක් තියෙනකොට මම ගිහිල්ලා බලනවා කවුද මේ කට්ටියට දාන්නේ. ඉතින් ගොඩාක් ගම්පලත්තල කට්ටිය තමයි මට ඒ බැනලා දාන්නේ. ඉතින් මට බැනලා කමෙන්ට්ස් දාන කට්ටියට මල් තියලා වඳින්න මට කිසි අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අර ඉන්ටර්විව් එකේදී මං ඒ මට බනින කට්ටියට තමයි මම මේ කියන්නේ. ඔය ප්‍රශ්නේ තියෙන පියුමි කියනවා රෑට නයිට් ක්ලබ්ස් යනවා එක එක දේවල්නේ. නෝමලි ලංකාවේ කොළඹට ඇවිල්ලා බලන්නකො ස්පා එකක වැඩ කරන ගර්ල්ස්ලා ගොඩක් දුරට කොළඹ අය නෙමෙයි. ඉන්නේ ගොඩක් ගම්පලත්වල කට්ටිය. ඉතින් සමහර අපේ ගමේ සෑහෙන හැදිච්ච හොඳ හැදියාවක් තියෙන කට්ටිය ඉන්න අපේ ගම්පලත්වල. අපේ අක්කි බැඳලා ඉන්නේ ගමෙන්. සහ මම ගමේ ගොඩේ කියලා මීන් කරන්නේ ගමේ ගොඩේ ඉන්න කට්ටියට නෙමෙයි, මට බනින අයට තමයි මම ඒ බනින්නේ. නැතුව ගම්පලාත්වල ඉන්න අනේ ගම්පකෝයි හරි අපි ට්‍රිප් එකක් ගියත් ගම්පලාත්වල ඉන්න කට්ටිය හරි ආදරේ ඇවිල්ලා කතා කරලා යනවා, හරි සුහදශීලීව කතා කරනවා. නමුත් අර FB ලයිව් එකක් ඇවිල්ලා ඒ මිනිස්සයා බනිනවා. දැන් නම් ඉතින් ඉස්සර නම් පොඩි පොඩි දේවල් වලට හරියට මම කේන්ති ගත්තා. නමුත් මේ අපිට Facebook එකක් එහෙම තියෙන්නේ මිනිස්සුත් එක්ක රණ්ඩු කරන්න, මිනිස්සුන්ට බනින්න නෙමෙයිනේ. අපිට මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන් නම් මම නම් මගේ FB එකෙන් එහෙමයි කරන්නේ. වැරදි තැනකදී බනිනව ඇරෙන්න නිකන් මිනිස්සුන්ට අපි බනින්න ඕනේ නැහැ නේ. මේ ජීවිතේ අපි අද ජීවත් වෙලා හෙට අපි මේ ජීවිතේ දාලා යයි ගොඩක් දුරට. ඉතින් ඌප්ස් එළම ලයිව් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. මම මේ අවුරුදු ගානකින් ලයිව් එකක් ආවේ. ඒ ආවේ මට ඉතින් අර ලයිව් එක බලලා මම බලාගෙන හිටියා. මං හිතන්නේ පුදුම තරහක් මාත් එක්ක තියෙනවා. මං අඳින පළඳින විදිහට මේවා හැදුවලු, මේවා කරහලු, සුදු වෙන ඒවා කැහුවලු. ඉතින් මම මොනා කරත් උඹට මොකද මේ ඔය Facebook ලයිව් එක ඇවිල්ලා දඟලන මිනිහට මොකද තියෙන ප්‍රශ්නේ? මම අඳින පළඳින විදිහට මම එළිය දාන්නේ මගේ එක නම් මම ඉන්ජෙක්ෂන්ස් ගහලා අනම්මනම් කරලා සුදුනේ මම නම් එයාට මොකද තියෙන අමාරුව? මං කියන්නේ දෙයක් බැලුවොත් ඒ දෙයක් ලස්සනයි නම් අපි ඒ දේ ලස්සනයි කියලා කියන්න ඕනිනේ. ලස්සන දේවල් ලස්සන දේවල් බලන්න, ලස්සන දේවල් විඳින්න අපි හරි කැමතියි. ඉතින් අපි පාරේ යනකොට මොන හරි ලස්සන දෙයක් දැක්කොත් ඒ දේ ලස්සනයි නම් අපි ඒ දේ ලස්සනයි කියලා කියන්න ඕනේ. ඉතින් අපි ඒ ලස්සන දේ දිහා බල බල ওই මිනිස්සයා මගේ හැම ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරි එකක්ම හෝ හැම දෙයක්ම මම ෆලෝ කරන කෙනෙක්. ඉතින් ඒක තමයි එයා ඇත්තට මං ගැන දන්නේ. එයා මගේ ස්ටෝරිස් බලන, එයා කියනවා ගමේ කට්ටිය හවසට පහනක් පත්තු කරලා පහන් පත්තු කරනකොට පියුමි හංසමාලි හවසට යන්නේ ක්ලබ් බ්ලූ. අනේ උඹ දන්නේ නැත්තම් ගෙදරට වෙලා නිකන් බම්බු ගහගනි. හවසකට යන්නේ නැහැ ක්ලබ් එකකට. හවසකට යන්නේ අපි නම් චුට්ටක් වීකෙන්ඩ් එකේදී රෑ 12ට විතර තමයි එළියට යන්නේ.
ඉතින් හවසකට යන්නේ හවස ගමේ අය හවසට පහන පත්තු කරලා මගේ ගෙදර මගේ අම්මා නම් පහන පත්තු කරන්නේ උදේ 6ට මාව ෆලෝ කරනවා නම් මාව ඉන්ස්ටාග්‍රෑම් බලනවා නම් උදේට මං කෑම කන්න නැගිටින වෙලාවට මගේ අම්මා පහන පත්තු කරලා තියන්නේ ඉතින් මං ගොඩක් වෙලාවට මගේ ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරීස් වල ඒක දානවා ඔයා අයියේ දන්නේ නැත්නම් ඒක චුට්ටක් බලන්න රෑට මං ක්ලබින් යන විදියයි මං ඇඳුම් අඳින විදියයි මගේ අරක පේනවා මේක පේන එක ෆලෝ කරන ඒක විතරක් බලන්න නැතුව ඔය හිමීට බලන්නකො මගේ ගෙදරත් මගේ අම්මා ඔයා ඔය කියනෝනේ පියුමිහන් හවසට ගමේ අය පහන් පත්තු කරන හවසට කියලා මගේ අම්මා උදේටත් පහන් පත්තු කරන හවසටත් පහන් පත්තු කරනවා ඉතින් ඔයා හොඳට ඒව බලන්න මගේ මේ එළිය දාගෙන ඉන්න ගෙඩි දෙක විතරක් බලලා මගේ ගෙඩි දෙක ගැන ඔයා මට වැඩිය හොඳට දන්නවනේ ඔය අර ලයිව් එකක කියන්නේ හරි කැතයි නේද එහෙම තමන්ට අම්මා කෙනෙක් ඉන්නව නංගි කෙනෙක් ඉන්නව නමුත් ඔයාට අර කේන්ති ගිල්ල තියෙන මම අර ඉන්ටර්විව් එකේ කියන්නේ ගමේ ගොඩේ කට්ටිය කියලා නමුත් මම ඒක මම ගමේ ගොඩයට අපහාස කරනව නෙමෙයි මං කියන්නේ මේ මගේ මම අඳින පළඳින විදියට ඒගොල්ලෝ ගොඩක් කැමති නැහැ නේ ඉතින් මම මොනවද කරන්නේ ඉතින් ඒගොල්ලන්ට ඕන විදියට මං අඳින්නේ නැහැ නේ සහ ඔයා නිකන් දඟලගෙන රටකට වෙලා ඉඳගෙන තමන්ගේ පාඩුවේ තමන්ගේ වයිෆ්ල ළමයින්ගේ වැඩක් බලාගත්තා නම් මාර හොඳ නැද්ද නිකන් ලයිව් එකක් ඇවිල්ලා ගෑණියෙක්ට බැනලා නිකන් පොරක් වෙන්න හදන්නේ මට ඉතින් කම්මැලිකමට මං ඉතින් දාලා තියෙන මේ කමෙන්ට්ස් චුට්ට කියව ඔයාගේ මාර හැපෙනින් අනේ කමෙන්ට්ස් එහෙම ඉට්ස් සෝ ෆනි මොකද මේ මමත් මට ගෙදරින්න බැරි කම්මැලිකමට මම නිකන් ඉන්න වෙලාවට හැමතිස්සෙම බලන්නේ මට කට්ටිය දාන කමෙන්ට්ස් ඉතින් හරි ආසයි අනේ මට ඒව දකිනකොට මට හරි ආසයි මොකද අපේ මිනිස්සු මේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තොත් අපි ආසාවෙන් ඒ දේවල් බල බල ඒ දේවල් විඳ විඳ වණින එක තමයි අපේ කරන්නේ සමහර පිරිමි වෙසින් ඉන්න ඔය දඟලන FB ලයිව් ඇවිල්ලා ඉන්න නපුංසකියොත් එහෙමනේ අර කන්න බැරි අත් මොකද්ද එකක් කියනවනේ මට දැන් ඒක එන්නේත් නෑ ඉතින් ඔය එක එක දේවල් කියනවා මං ගැන ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා මට බොයිෆ්‍රෙන්ඩ්ස් ගොඩක් ඉන්නවා ගොඩක් හිටියේ නෑ හයක් හතක් විතර හිටියේ ඔප්පු කරන්න මොන හරි දෙයක් සාක්ෂි තියෙනවා නම් කියන්න ඔවා දන්නේ නැත්නම් මං කියන්නම් මේ ඔවා ලයිව් එකේ කියනවා මොකද මම ක්ලබ් එකක වැඩට ගන්න මොකද මං ක්ලබ් එකක වැඩට යන්නේ මට ඒ වගේ රස්සාවක් කරන්න ඕනේ ඔවත් පිටරටක රස්සාවක් කරන්න වැතිනේ රෑට හිමීට මේ ක්ලබ්ස් වලට එමත් ඔවා යනවා වැතිනේ ඉතින් මට කියන්න තියෙන්නේ සෑහෙන්න කට්ටිය කමෙන්ට් කරනවා බලනවා බලන්න ඒ කට්ටියට කියන්න තියෙන්නේ මේ මාව දන්න අය නම් දන්නව ඇති හැබැයි අර FB ලයිව් එකක් ඇවිල්ලා මට බනින මිනිස්සයට මම මෛත්‍රී කරනවා මොකද මට වැඩි එයා මං ගැන සෑහෙන්න දන්නවා සෝ ඉතින් ඉදිරියටත් බලන්න ඕනේ මං ගැන මං හැමතිස්සෙම දාන ස්ටෝරීස් මම ක්ලබින් යන්නේ කීයටද හවසනේ මට වැරදුනා මේ ඔයාගේ ගොබ්බකම වෙන්නේ තියෙක සමහර විට හවසට යන්නේ නැහැනේ හවසට වහලානේ අයියා තියෙන්නේ ඉතින් රෑ 11ට 10ට විතර තමයි අරින්නේ ඉතින් ඒ වෙලාවට අරපු ගමම යන්නත් බැහැනේ එළියට ඉතින් අපි යනවා රෑ 12ට විතර අපි හවසට යන්නේ අර ඔයා කියනවනේ ගමේ කට්ටිය පහන්පත්තු කරන වෙලාව කියලා ඒ හවසට මම ගොඩක් වෙලාවට නිදි මං ඒ වෙලාවට යන්නේ මම යන්නේ රෑ 12ට විතර යන්නේ ඉතින් තව ටිකක් අවදානෙන් තව ටිකක් බලන්න මම මොනවද කරන්නේ අඳින පළවෙනි විදිහ මේ මං ඔව් ඒක බල බලම බනින්න මට කමක් නැහැ දැන් එච්චර හොඳට මම ෆැෂන් කරන්නේ මොනවද මම යන්නේ මොනවද මං අඳින විදිය ඔයා මට වැඩිය මං ගැන සෑහෙන දන්නවනේ ඒ කියන්නේ ඔයා සෑහෙන මං ගැන බලලා තියෙනවා ඉදිරියටත් බලන්න ඕනි මං ගැන තරින්න බෑ නවත්තන්න එපා දිගටම බලාගෙන යන්න දිගටම FB live ඇවිල්ලා මෙහෙම බනින්න මොකද ඔයා පිරිමේ කැඩියට මං හිතන්නේ ගැහණියෙක්ට බනිනකොට ඔයාගේ චරිතෙම තමයි ඝාතනය වෙන්නේ